අපේක්ෂකයන් මේ මොහොතේදී මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණෙන ආකාරය ඔබ දකින්නේ. යනුව අපේක්ෂකයන් තවත් පැමිණීමට නියමිතව තිබෙනවා අප මුදල් තැන්පත් කළ පාර්ශ්වයේ. යනුව අප ඔබට සජීවී සියලු දර්ශන ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂයෙන් පාර්ශ්ව 40ක් අප මුදල් තැන්පත් කරගෙන තිබෙනවා. ඒ තැන්පත් කළ පාර්ශ්වයේ සැමදා සමහන් සැමදා සුවෙන් සඳහා අපේක්ෂා කරන පාර්ශවයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලය පරිශ්‍රයට පැමිණීමෙන් සිටින මොහොතයි ඔබ මේ දකින්නේ. வேட்புமனுக்களை சமர்ப்பிப்பதற்காக இப்பொழுது கட்டுப்பணம் செலுத்திய வேட்பாளர்கள் தேர்தல் ஆணைக்குழுவுக்கு தங்களுடைய வேட்புமனுக்களை சமர்ப்பிப்பதற்காக வருகை தருவது நீங்கள் இப்பொழுது காணக்கூடியதாக இருக்கும். ජාතික රූපවාහිනිය ඔස්සේ මේ සියලු දර්ශන සජීවීව ප්‍රකාශ කරන්න අපේක්ෂකයන් වැඩිවීම තුළ කුමක්ද ඉදිරියට සිදුවන්නේ කියන කාන්තිපතිවරණයෙන් පසු නව ඡන්දදායකින් මිලියනයක් සහිතව මිලියන 17ක ඡන්ද ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සූදානම් වන්නේ. ඒ අනුව දිලිප් ජයවීර මහතා නාම යෝජනා පත්‍රයේ බාර දීමයි මේ මොහොතේදී සිදු කරනු ලබන්නේ. රැඳී සිටිනවා. ඊට අමතරව මෙවර මැතිවරණයේදී විශේෂයෙන්ම RML රත්නායක මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරණ මහලේකම් කාර්යාලය ආශ්‍රිතව විශේෂයෙන් බිල් 22 පේර් இம்முறை கட்டுப்பணத்தை செலுத்திருக்கின்றார்கள். அத்தோடு வேறு அரசியல் கட்சிகள் சார்பில் ஒருவரும் சந்தகா நாம யோஜனா பாரதீம ஏவகேம சரத் பொன்சேகா மகதா மே மோதேதி நாம யோஜனா பாரதீமே பாரதீம சந்தா சூதான் மின் பசு அபேட்சகின் சிரினோ அபேட்சகே குவஷேன் யோஜனா கலஹகி வகே மதிவன் கமிஷனே சபாபதி வரை அதுலான குசியலும காரியமண்டலே இவரேனும் வேட்பாளர் அல்லது எதிர்வேட்பாளரின் பெயர் கொடுக்க முறை வாக்களித்து නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අනුකුමාර දිසානායක ජාතික ජන බල වේගය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අනුකුමාර දිසානායක මහතා කොමිසමට සූචනා පත්‍ර බාර දෙන ආකාරය මේ දකින්නේ. වන්නේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එය ප්‍රාකාරවයි. එහි තවත් සුවිශේෂී සම්දිස්ථානයක් ලෙස අද සිදු කරනු ලබනවා. இம்முறை அதிகாரமுடைய ஜனாதிபதியை தெரிவு செய்வதற்கான இந்த ஜனாதிபதி தேர்தலில் வாக்களிப்பதற்காக 17.1 மில்லியன் நாய்த்திக்க வசியன் தகவல் கர மேத்திவரண கொமிசமிற்காக நேரம் ஒதுக்கப்பட்டிருக்கிறது. அந்த வகையிலே பிரிதொருவரும்
ஆட்சேபனைகளை முன்வைக்க அனுமதி வழங்கப்பட்டிருக்கின்றது. இன்றைய நாளிலே இந்த வளாகத்தை சுற்றி 1000 போலீசார் சமகி ஜனபல வேகவெனுவின் சஜித் பிரேமதாச மகதா ஜனாதிபதி அபேட்சைக்கு புலிசின் நாமயோஜனா பத்திர பார தினவா இவ்வகையும் ස්වාධීන අපේක්ෂකක රැසි නාමයෝජනා බාරදීම සිදු කරනු ලැබුවා. එලෙසින්ම මේ වෙද්දී පාර්ශව කිහිපයක් මක්කල් ශක්තිකාරභාග අරුකුමාර දිසානායක, එංගල් මක්කල් ශක්ති කචින් සාරභාග KDK වික්‍රමරත්න නම් සලති ඉපොඩ රිප්මණ ක්‍රීඩාකලයි. මේ නානතුරුව ඒවා නිසි නෛතිකමය ක්‍රමවේදයට අනුකූලව පවතින 11:30 අතර කාල සීමාව තුරී ජනාධිපතිවරණය වෙනුවෙන් තමන්ගේ නාමයෝජනා බාර දෙන ආකාරයයි ඔබ මෙතන නාමයෝජනා භාරදීම සඳහා පැමිණෙන අරීම සඳහා අපේක්ෂකයන්ට ඉඩ කඩවි කරබ විශද මකනාගලීතිරකාණ පල්වර වේட்பு மனுக்களை பெண்களுக்கான மத்திய போக்குவரத்து சபையினுடைய உத்தியோகத்தர்கள் அத்தோடு நாங்கள் பார்க்கின்ற பொழுது அப்ப முதல் தான் ගරුබුනුන්ගේ බණ්ඩාරනායක මහතා, එවැගේම එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතා, නවසීල උරුමය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර මහතා, එවැගේම ස්වාධීන අපේක්ෂකුන් ලෙසින් පූජ්‍ය අක්‍රිමණ දාරපුර හිමියන්, එවැගේම ජනසෙත පෙරමුණ වෙනුවෙන් පූජ්‍ය බත්රපුල ලෙසින් රතන සෝමහලකම් කාර්යාලයේ සිටයි ජාතික උරුමය தேசிய அடையாள அட்டை பரிசீலனை செய்யப்பட்டு வேட்புமனுக்கள் ஏற்றுக்கொள்ளப்படுவதையும் ஆண்டனி விக்டர் பெரேரா மகதா ස්වාධීන අපේක්ෂකයෙකු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසත් මහින්ද දේවගේ මහතා ස්වාධීන ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ නිරුත් අතොරේ පිළිවෙත් තංගිය වේට්මණිකලයි නාමෝචනා පත්‍ර බාරගීමේ ක්‍රමවේදය දක්වා අද දවස කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලබන මැතිවරණ කොමිෂන් සභාව සුවිශේෂී කාර්යභාරයක් මැතිවරණ නිරීක්ෂක කරනු ලබනවා. RMA රත්නායක සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් උච්ච පාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් ලෙස දෛනික පිළිගැනීම් සංඛ්‍යාව ඒ 42ක් තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම 129ක් සහ ඒ වගේම වෙනත් 15ක් විදිහට සමස්තයක් ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.